ආයුබෝවන් හැම දිනාටම LK Academy YouTube channel එකට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝව කරන්නේ එක ශ්‍රේණියකට දරුවා තුරස් කරන්න ඉන්න දෙමාපියන් වෙනුවෙන්. ඔබ මේ වන විටත් දරුවා වෙනුවෙන් පාසල් වලට ආයතන පත්‍ර යොමු කර අවසන් ඇති. ඊළඟට ඔබට තිබෙන්නේ දරුවා වෙනුවෙන් එම පාසලේ සමග පරීක්ෂණයට එහෙම නැත්නම් ඉන්ටර්විව් එකට යන්නේ කොහොමද? ඒ සඳහා රැගෙන යන්න ඕනේ මොනවද කියන කාරණා ගැන දැනගන්න. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ මෞපියන් ලෙස පුතරක් පීඩනයකින් සිටිනවාද යන්න මම ඉතාම හොඳින් දන්නා කාරණා. ඉතින් මෙහිදී ඔබට යම් උදව්වක් කරන්නට තමයි මම අද මේ වීඩියෝව කරන්නට හිතුවේ. ඉතින් අපි බලමු මොනවද ඔබ රැගෙන යන්න ඕනේ දේවල්. लंका මේ සඳහා භාවිත වන ක්‍රමය තමයි චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එම චක්‍රලේඛ වල සඳහන් වන ලිපිකණු පරීක්ෂා කර ගැනීමෙන් එම ලිපිකණු සම්පූර්ණ කර තිබීම තුළින් ලබා දෙන ලකුණු මත දරුවන් පාසලට ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලමු මේ විදිහට ඇතුළත් කිරීමේදී දරුවා ඔබ ඇතුළත් කරන විට ඔබ මේ වෙන විට ඉල්ලුම් කරලා ඇත්තේ ගණයක් යටතේ දරුවා තුලත් කරගෙන ගැනීම සඳහා ඉතින් එතන සිට කතා කරන එක එක් ගණයක් යටතේ ඔබ කෙසේද සමග පරීක්ෂණයට මුහුණ දී යුත්තේ කියලා. ඉතින් දරුවා නැදයක් කිරීමේ ගණ 6ක් පවතිනවා. ආසන්නතා ගණය, අධ්‍යාපන සේවා ගණය, සහෝදර ගණය, ස්ථාන මාරු, විදේශ ගණය සහ ආදි ශිෂ්‍ය ගණය. ගණ 6ක් යටතේ දරුවන් අතුරත් කර ගැනීම සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය විවහාරයේදී මේවා CEO කැටගරි, Education කැටගරි, Brother Sister කැටගරි, Transfer, Foreign, එහෙම නැත්නම් OBA, OGA නැත්නම් Past Pupils කැටගරි ලෙස හඳුනා ගන්නවා. දැන් ඔබ මේ කුමක් හෝ ගණයක් යටතේ මේ වන විට ඉල්ලුම් පත්‍ර යොමු කර අවසන් නැති ඔබට පුළුවන් මේ එක් ගණයක් නෙවෙයි ගණ කිහිපයක් යටතේම එක් පාසලකට ඉල්ලුම් පත්‍ර යොමු කරන්න. එහි කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඉතින් සමග පරීක්ෂණයට යන විට ඉහත කුමන ගණයක් යටතේ ඔබ සමග පරීක්ෂණයට සහභාගී වුණත් ඔබ අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු දේවල් ටිකක් තිබෙනවා. ඒන තමයි ග්‍රාම නිලධාරී සහතිකයේ මුල් පිටපත, දරුවන්ගේ උපැන්න සහතිකයේ මුල් පිටපත, මව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත සහ මව සහ පියාගේ ජාතික හැඳුනුම්පත් आसान කියලා සඳහන් කරාදී අප කෙනෙක්ට දීන්න අපච්ච සිනාකර ඔප්පු බඳුවක්කු විවිධාකාර ඔප්පු තියෙන පුළුවන්. නමුත් කුමක් හෝ ඔබට පවතින ඔප්පුවේ මුල් පිටපත රැගෙන යන්න ඕනේ. මුල් පිටපත යම් හේකින් බැංකු කුම වෙනත් ස්ථානයක තියෙනවා නම් එහි ඡායා පිටපතක් ඒ දේරුම් සාධකයක් මගින් සාධක කරන ඡායා පිටපතක් රැගෙන යා යුතු වෙනවා. ඔබ දේරුම් සාධකයක් මගින් සාධක කරන ලද ඡායා පිටපතක් පාසලට එවලක් තිබෙනවා. නමුත් නවත සමග පරීක්ෂණයට යන විට මේ රැගෙන යා යුතු වෙනවා. ඒ සත්‍ය සත්‍යතාවය සංසන්දනය කර බැලීම සඳහා ඊළඟ ඡන්ද ලේඛනයේ නම ලියාපදිංචි කියලා ඇති බවට තහවුරු කිරීමේ ලිපියක්. මේ මා අත්‍යවශ්‍ය නැහැ කියලා දාන්නේ ඒ පාසලකින් පාසලට රඳා පවතිනවා. පාසලට ඉල්ලුම් කරන් ලබන ආයතන කරුවන්ගේ තරඟකාරීත්වය මත පාසලට ලබාගත හැකි සිසුන් සංඛ්‍යාවේ තරඟකාරීත්වය මත මේ රඳා පවතිනවා.
චන්ද හිමි නාමලේඛනයේ අනිවාර්යයෙන්ම සමග පරීක්ෂණයේදී බලන සාධකයක්. නමුත් මේ නම ලියාපදිංචි වී ඇත්ද නැද්ද යන දෙමාපියන් විසින් රැගෙන යාම ඔබ කරනවා නම් වඩාත් හොඳයි. මේ කරන්නට හොඳම ක්‍රමය තමයි ඔබ ග්‍රාමණ්‍යදාරී මහතාගෙන් අනිවාර්යයෙන්ම ග්‍රාම සේවා සාධකයේ රැගෙන යනවා. ඉතින් ඔබ රැගෙන යන ග්‍රාම සේවා සාධකයේම ඔබට සඳහනක් කරගෙන යන්නට පුළුවන් නම් මෙන්න මේ වසර බලබල ඔබගේ දරුවාගේ මව සහ පියාගේ නම් චන්ද හිමි නාමලේඛනයේ මෙන්න මේ වසරවල මේ කොටසට චන්ද හිමි නාමලේඛනයේ අන්තර්ගත වෙන බවට ග්‍රාමණ සේවා නිලධාරී මහතාගේ නෝට් එකක් දාගෙන ඉන්න පුළුවන් නම් ඒ ග්‍රාම නිලධාරී සහතිකේ ඒ වඩාත්ම වටිනවා. ඒ තමයි වැදගත්. කෙසේ වුවත් ඔබ ගෙනියන්නට මේක අවශ්‍ය නැති වුණත් ඔබ දැනගෙන සිටීම වැදගත්. මොකද එතනදී ඔන්ලයින් මගින් එක කෙනෙක් මගින් අධීක්ෂණය කළ බලලා චන්ද හිමි නාමලේඛනයේ නම තියෙනවාද කියලා බලලා තමයි ඔබට ලකුණු හිමි ගන්නෙ. ඉතින් මේ අවස්ථාවේදී ඔබ දැන සිටිනවා නම් ඔබගේ නමෙහි අනිවාර්යම අඩංගු වෙනවා. දෙක එක වසරක් තුළ ස්වාමි ප්‍රශාන්ති සහ බින්දගේ නම් අඩංගු වෙන වර්ෂ ගණනක් ලකුණු හිමිගේ සිද්ධ වෙනවා. ඉතින් ඔබ දැනගෙන සිටිනවා නම් කලින්ම ඔබට අහිමි වන ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ මෙවැනි දිව්‍යයක් රැගෙන ගියොත් ඊළඟ පදිංචිය තහවුරු කිරීමේ වෙනත් ලේඛන ලේඛන පහකට ලකුණු ඔබට හිමි වෙනවා. එහිදී හැඳුනුම් පත, පෞද්ගලික හැඳුනුම් පත භාවිත කරන්න පුළුවන්. රියදුරු ප්‍රමාණපත්‍ර පත්‍රය, ඊළඟ වාහන බලපත්‍ර, ජල බිල්, දුරකථන බිල්, විදුලි බිල්, ඊළඟ දරුවන් පෝෂණ පත්‍ර, ඉනුම් පොත්, ඒ වගේ දේවල් ඔබට නැගෙන යන්නට පුළුවන්. ඉතින් මෙතනදී ජල බිල්, දුරකථන බිල්, විදුලි බිල් කියන ඒවා පාසලකින් පාසලට කියන්නේ තරගකාරීත්වයෙන් මත රඳා පවතින සමහර පාසලකට එක බිලක් දුරකථන ඒ වගේම බැංකු ගිණුම් පොත් වත් භාවිත කරන්නට පුළුවන් මේ සඳහා. ඊළඟට අපි බලමු අධ්‍යාපන සේවා ගණයේවත් এডুকেෂන් කැටගරි යටතේ ඔබ රැගෙන යා යුතු දේවල් මොනවද කියලා. වර්තමාන සේවා ස්ථානයේ සේවා සහතිකයක් ඔබ රැගෙන යා යුතු වෙනවා. වර්තමානයේ ඔබ රාජකාරී කරන්නේ අනිවාර්යයෙන්ම මෙම සේවා ගණයේ යටතේ ඉල්ලන්නට පුළුවන් වෙන්නේ අධ්‍යාපන ආයතන, ඉතින් රජයේ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල සේවය කරන ලබන නිලධාරීන්ට ඕනම කෙනෙක්ට අධ්‍යන අනන්දන කාර්ය මණ්ඩලයට. ඉතින් මේගොල්ලන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා සහතිකයක් ඕන වෙනම ආයතන ප්‍රධානියන්ගේ සහතිකයේ සහිතව ඒ වගේම ස්ථිර පදිංචි ඔප්පුවම බදු ඔප්පුව. අද ස්ථිර පදිංචි ස්ථානයේ සිට ඉල්ලුම් කර ලබන පාසලට දුර 90 ලකුණු හිමි වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ පළමු පත්වීමේ ලිපිය අවශ්‍ය වෙනවා. මොකද සම්පූර්ණ සේවා කාලය නොබල ලකුණු හිමි වෙනවා. ඒ වගේම දුෂ්කර සේවා කාලය තහවුරු කිරීමට ලේඛන අවශ්‍යයි. දුෂ්කර සේවා කාලයේ කලින් හිටියද වර්තමානයේ ඉන්නවද එම සිටිය වසර ගණනාවක් ඔබට ලකුණු හිමි වීමක් සිද්ධ වෙනවා. ඒක 2021 වර්ෂයේ සංශෝධනයක තුල කරලා තිබෙනවා. ඊළඟට ආසන්නතම වසර පහ තුනදී ලබා නොගත් නිවාඩු පිළිබඳ ලේඛනය ඔබ ආයතන ප්‍රධානීන්ගේ එක් පාසලක නොවේ නම් හිටියේ නැත්නම් එක් ආයතනයක නොවේ නම් හිටියේ ඒ හිටිය ආයතනවලින් ආසන්නතම වසර පහට අදාළව ආයතන ප්‍රධානීන්ගේ සහතිකය සහිතව ලබා නොගත් නිවාඩු එම පාසලේම සේවය කරනවා නම් එම පාසලට සේවයට වැඩමාළගත් ලිපිය අවශ්‍ය වෙනවා. එම පාසලේ සේවා කාර්යය ගණනය කිරීම සඳහා. ඊළඟට සහෝදර ගණයේවත් බ්‍රදර් සිස්ටර් කැටගරි මෙය මෙහිදී ස්ථිර පදිංචිය පෙන්වීමට බදු ඔප්පුව නැත්නම් ඔප්පුව රැගෙන යා යුතු වෙනවා. පාසලේ අධ්‍යාපනය ලබන සිසුවගේ ඡායාග්‍රහණය ඒවට විශාල ලකුණු ප්‍රමාණ හිමි වෙනවා. ලබන දෙමාපියන් පාසලට දැක්වූ සහයෝගය මෙයත් ඉතාම වැදගත් දෙයක්. පාසලේ සිටින දරුවා වෙනුවෙන් දෙමාපියන් පාසලට පැමිණීම, දරුවා වෙනුවෙන් දැක්වූ සහයෝගය, පාසලේ කාර්යයන්හිදී දැක්වූ සහයෝගය මෙවට ලකුණු හිමි වෙනවා. ඒ වගේම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවා පාසලට ඇතුළත් වූ වර්ෂය අනුව ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ වැඩි වර්ෂ ගණනක් ඉන්න සිසුව සිටියනම් ඔබට හිමිවන ලකුණු වැඩි ලකුණක් හිමි වෙනවා. ඒ වගේම වර්තමාන සිසුවාගේ පන්තිය
දෙම ගුරුවරයාගෙන් වත් අසා දැනගන්නට පුළුවන් දෙමාපියන්ගේ සහයෝගය වගේ දේවල් නිසා ඊළඟට ස්ථාන මාරු හේවා ට්‍රාන්ස්ෆර් කැටගරි මෙහිදී රාජ්‍ය සේවයේ පළමු පත්වීමේ ලිපි අවශ්‍ය වෙනවා සම්පූර්ණ රාජ්‍ය සේවයේ සේවා කාලය ගණනය කිරීම සඳහා ඒ වගේම ස්ථිර පදිංචිය ඔප්පු කිරීමේ ලේඛනය ආසන්නතම වසර පාදවලදී ලබා නොගත් නිවාඩු පිළිබඳ ලේඛනය ආයතන ප්‍රධානියා මගින් අත්සන් කරලා ඒ වගේම ස්ථාන මාරු සිදු කාල සීමාව ඇතුළත් ලේඛන ඔබ වඩාත් ආසන්න කාලයකදී ස්ථාන මාරු සිද්ධ වෙලා නම් ඔබට වඩාත් ඉහළ ලකුණක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා ඊළඟ විදේශ ගණයේවත් ෆොරින් කැටගරි විදේශගතව සිටි කාල සීමාව තහවුරු කිරීමට ලේඛන අවශ්‍ය වෙනවා ඒ වගේම වර්තමාන පදිංචිය තහවුරු කිරීමට ලේඛන අවශ්‍ය වෙනවා මෙවැනි ගණ යටතේ නම් බඳවා ගන්න සිසුන් සංඛ්‍යාව පාසලට සිසුන් සංඛ්‍යාව ඉතාම අඩු මට්ටමක් තියෙන ඒ වගේම ඉල්ලුම් කරන මට්ටමක් තියෙන්නේ ඉතාම දරගකාරී පාසල් සඳහා තමයි මෙවැනි ගණ යටතේ සිසුන් ඉල්ලුම් කිරීම සිදු වෙන්නේ ඉතින් මෙවැනි ගණ යටතේ සිසුන් ඉල්ලුම් කිරීම සිදු නොවුනොත් आदर्श PTLS වර්ග කරලා තිබෙනවා. ඉතින් මේකදී මම කොටියා පාසල ඉගෙනගත් කාල සීමාව තහවුරු කිරීමට ලේඛන අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබට තියෙන හොඳම ලේඛනය තමයි පාසල හැර යාමේ සහතිකය. එහි ඇතුළත් වෙනවා පාසලට ඇතුළත් වූ වර්ෂයේ දිනය සහ පාසලේ ඉවත් වූ දිනය යන කාල සීමාව ගණනය කර ගන්න පුළුවන්. ඒ වගේම මම හොපියා පාසලට දැක්ව සහයෝගය පාසලේ නිවත් වුණාට පස්සේ පාසල වෙනුවෙන් ඕන් කරන ලද දේවල් සඳහා ලකුණු හිමි වෙනවා ඒ වගේම වැදගත්ම දෙයක් තමයි ආදිශේෂ සංගමේ ලියාපදිංචි වී තිබීම කෙනෙක්ට කොච්චර මේ පාසල ඉගෙන ගත්තා කිව්වත් මම මේ පාසලේ ආදිශේෂයෙක් කිව්වත් පාසලටම දරුවා ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ මෙම සංගමේ ආදිශේෂ සංගමේ ලියාපදිංචි වී නැත්නම් මෙම සංගමේ ලියාපදිංචි වීමේ සාධක අනිවාර්යම බලනවා එවගේම මම හොපියා ලබාගෙන ඇති අධ්‍යාපන සහතික සහ මම හොපියා පාසලේදී ලබාගත් ජයග්‍රහණ වගේම පාසල් කාලයෙන් පසුව ලබාගත් ජයග්‍රහණත් මෙහිදී සලකා බැලීම සිද්ධ වෙනවා එවගේම ලකුණු ලබා දීම සිද්ධ වෙනවා ඉතින් මෙහිදී මම සඳහන් කරේ මෙම ඝන 6 යටතේ ඔබ මොනවද රැගෙන යන්න ඕනේ වෙන වෙනම ඔබට පුළුවන් වෙන වෙනම ලිපි ගොනු සකස් කරගෙන යන්න ඔබ ඝන කීපයකට සහභාගී වෙනවා නම් දින කීපයකදී වෙන පුළුවන් සමග පරීක්ෂණය තිබෙන්නේ ඉතින් තාම පිළිවෙලට මෙම ලිපි ගොනු සකස් කරගෙන යාමෙන් ඔබට සිදු වෙන්න පුළුවන් අඩුපාඩු මගහරව ගන්නත් පුළුවන් ඔබට ඉතා ඉක්මනින් මේ වගේ මොකද සිදු කරදරයකින් තොරව මෙම පීඩනයකින් තොරව මෙම කටයුත්තට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වර්තමාන ක්‍රියාත්මක වන චක්‍රලේඛය තමයි 2019 29 චක්‍රලේඛය. ඒ අනුව තමයි මම මේ අවශ්‍ය ක්‍රියාකිරීම මොනවද කියලා පෙන්වලා දුන්නේ 2019 29 චක්‍රලේඛය අනුව. මෙම චක්‍රලේඛයෙන් පස්සේ 2020 වර්ෂයට එක් සංශෝධනයකුත් 2021 වර්ෂයට සංශෝධන දෙකකුත් ඇතුළත් කළා තිබෙනවා. 2021 වර්ෂයේ සඳහා ඇතුළත් කළ සංශෝධනයේ කියන 2021 වර්ෂයේ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් යොදන ලද එක් සංශෝධනයක් ඉතාම වැදගත්. එහිදී කියලා තියෙනවා එක ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කර හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40 දක්වා 40 සීමාවට වැඩි කරලා තිබෙනවා. ඒ කලින් වසර 2020 වසරේ තිබුණ 35ක සීමාව කියලා මේ 40 දක්වා වැඩි කරලා තිබෙනවා. සමක පරීක්ෂණයෙන් 35කුත් 35 යුද හමුදාවේ සහ වෙනත් එවැනි ක්‍රියාවල ක්‍රියාන්විත රාජකාරී යෙදෙන පුද්ගලයන්ගේ දරුවන්ව ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් එම ගණ යටතේත් ඉල්ලුම් කරන ලබන සිසුන් සංඛ්‍යාව මදි නම් ඒ කියන්නේ අඩුයි නම් එම පාසලට විදුහල්පතිට බලය තිබෙනවා. එම සිසුන් 5 දෙනා වෙනුවටත් අර වඩා තරගකාරීත්වය ඇති සිසුන්ගෙන් ඇතුළත් කර ගැනීමට. සහ තවත් සංශෝධනයක් මේ වර්ෂයේ ඇතුළත් කළා තිබෙනවා. दुष्कर सेवा काले यानी एडुकेशन कैटेगरी अटते गणने कराते दुष्कर सेवा काले वसर තුනකට වඩා වැඩි කියන්නේ වසර පහක් හෝ වසර තුනකට වඩා වැඩි කලින් තිබුණාට දැන් ඉන්න ඕනේ නැහැ එහෙම තියනවා නම්
වසරකට ලකුණු තුන බැගින් හිමි කර දෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ චටලයක සම්බන්ධ සියලු විස්තර මම පහල වීඩියෝ එකේ පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තිබෙනවා. ඔබට මේ චටලයක වලට ගිහිල්ලා තවදුරටත් කරුණු කේවල බලන්න පුළුවන් මොනවද තියෙන දේවල් කියලා මේ සංශෝධනත් මම එතන සඳහන් කරලා තිබෙනවා. චටලයකත් සඳහන් කරලා තිබෙනවා. ඔබට ඒවට ගිහිල්ලා බලන්න පුළුවන් ඔබ විසින් මගහැරිය යුතු කරුණු තියෙනවද මොනවා හරි එහෙම නැත්නම් ඔබට අවශ්‍ය තොරතුරු ඒවා තියෙනවද කියලා හරියටම දැනගෙන මේ සඳහා මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් තව ඔබ බලන්න කැමති නම් මගේ channel-ේ subscribe කරන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබට යමක් මේ තුලින් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා.